අපේ මහත්වය ඇතුළු දහාට දෙනකින් මේවනකොට අපි දැනුවත්ව රුසියාව යුක්රේන යුද්ධ අතරම වෙලා ඉන්න ඔබතුමා පුළුවන් ආකාරයෙන් අපේ මිනිස්සු අපේ ස්වාම් පුරුෂය බේරලා දෙන්න ඇත්තටම ඔබතුමා පියවරක් ගත්තා කියලා අපට දැන් සති දෙකකට විතර ඉඳි දැනුම් දුන්නා. නමුත් ඒ නියෝජිත ප්‍රසතියාද නැද්ද කියන එක අපි මේවනකම් දන්නේ ජනාධිපතිතුමනි. අපට මෙතන පක්ෂ විපක්ෂ භේදකින් තොරව අපේ ගිහිල්ලා ඉන්න සියලුම රණවීරෝටික බේරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. අපේ දරුවෝ අහ අසරණයි, අපි අසරණයි, දෙමව්පියෝ අසරණයි. ඒ තරග මේ අපේ දැනට මේ වෙනකොට 1000කට වැඩි පිරිසක් ගිහින් ඉන්නවා කියලා තමයි අපට ආරංචි වල හැටියට තොරතුරු ලැබිලා තියෙන්නේ. ජනත අපේ මහත්තයා මේ වෙනකොටත් කතා කරනවා. ඒ කතා කරන්නේ ලයින් වලට ගාන්න ඔන්න මෙන්න කියාගෙන එතන ඉන්නවා. ජනාධිපතිතුමනි මේ වෙනකොට 18 දෙනෙක් අතර මංගලා. ඒගොල්ලන්ට කෑම නැහැ, වතුර නැහැ. ඒගොල්ලෝ කොයි මොහොතේ ලයින් එකට ගෙනියයි දන්නේ නැහැ. ජීවිතේට අපි දැනුවත් වුණ අපේ මහත්තයා කතා කරලා කියනවා ඉස්සරහා ඉතිරියේ ඉන්න සෙටලු මේ වෙනකොට නැති වෙනවා කියලා. දවස ගානේ ජීවිත අහිමි වෙනවා. ඒ කකුල් අතපය අහිමි වෙනවා ජනාධිපතිතුමනි. ඔබතුමා මේ ගැන සාධාරණයෙන් බලලා අපේ දින රණවීරෝ මේ ගිහින් ඉන්න ජනාධිපතිතුමනි මේක ක්‍රියාන්විත දෙයක් කරපු පිරිසක් තමයි මේ ගිහින් ඉන්නේ. අවුරුදු 22ක් 24ක් වගේ කාලයක් සේවය කරන ඉස්ලාමිකගේ රණවීරු තමයි මේ විදිහට අදහස් මේ රුසියාව. ඇත්තටම අපට බලාගෙන ඉන්න බෑ. රට වෙනුවෙන් මෙච්චර දෙයක් කරන ගිහිල්ලා අද රුසියාවේ යුද පිටියේ මේ වංචනික කාර්යයන්ගේ පොලි ඒවායි විදිහට අපේ අයව වංචා සාගත වෙච්ච තමයි අවල තියෙන්නේ ජනාධිපතිතුමනි. ඔවුන් බේරලා දෙන්න ඔබතුමාට විතරයි අපිට කියන්න පුළුවන් ජනාධිපතිතුමනි. ඔබතුමාට පුළුවන් මේ දේ කරන්න. ඔබතුමා මේ වෙලාවේ මැතිවරණයක් පවතින වෙලාවේ මේ වගේ දෙයක් කරන අපේ රණවිරෝධික බේරලා දෙන්නේ ඔබතුමාට අපේ පවුල් පිටින්නොත් එකතු වෙනවා. අපේ ඉන්න පිරිස අපට ඕනේ මේ වෙලාවේ එකක් වෙන ජීවිත බේරලා දෙන්න ජනාධිපතිතුමනි. ලංකාවට දෙනල්ලා දෙන්නේ ඒ තමයි හෙච්චි කීර්ති. දැනට රුසියාවේ කුලි පදන මත රැකියාවට ගිහිල්ලා දැන් මගේ මහත්තයා කැමරාවක් නැතුව ඉන්න හිටින හරියට නැතුව අඬ අඬා කියනවා ලංකාවට ගෙන්නා ගන්න කියලා. ඉතින් මේ අධිකරණ ජනාධිපතිතුමනි මගේ අහිංසක ඉල්ලීම තමයි මගේ මහත්තය ලංකාවට ගෙනල්ලා දෙන්න කොහොම හරි. අහිංසක දරුකඩවෙක මම තනි වෙලා ඉන්නේ. අධිකරණ ජනාධිපතිතුමනි මේ වෙනකම් ඔබතුමා ක්‍රියාමාර්ග ගන්නවයි කියලා කිව්වා. ඒත් නැහැ. ඒ නැති හින්දා තමයි අවසාන පියවර විදිහට මම ඔබතුමාගේ මේ පක්ෂ කාර්යාලය ඉදිරිපිට ඇවිල්ලා මේ අහිංසක ඉල්ලීම ඉල්ලන්නේ. මගේ මහත්තය කොහොම හරි ලංකාවට ගෙනල්ලා දෙන්න. මගේ මහත්තය ලයින් එකට ගෙනිච්ච දැන් දවස් දෙකකින් තාම මේ කෝල් එකක්වත් මොකක්වත් නැහැ. මේ සති දෙකක් ගත්ත ඔබතුමා පියවරවන් ගන්නවයි කියලා. ඒත් නැති හින්දා තමයි ආවේ. ඒ සති දෙක ඇතුළත ක්‍රියාමාර්ගයක් ගත්ත නම් මගේ මහත්තය අතර ජීවතුන් අතර ඉන්නවා. තාම ඉන්නවද නැද්ද කියලා මම මොකවත් දන්නේ නැහැ. අධිකර ජනාධිපතිනි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මගේ මේ වෙනුවෙන් ඔබ අපි සියලු රණවිරුවන් වෙනුවෙන් මගේ මහත්තය ලංකාවට ගෙනල්ලා දෙන්න. අධිකර ජනාධිපතිතුමනි ඉන්දියාවේ සිටින සැබළුන් ඉන්දියා ජනාධිපති ලංකා ඒගොල් ජනාධිපති හවුල්ලා ලංකාව ඒ ඉන්දියාවට ගෙන්න ගත්ත නම් මේ අපේ රණවිරුවෝ මේ ලංකාවට ගෙනල්ලා දෙන්න ඔබතුමා ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ අධිකර ජනාධිපතිතුමනි. ඔයයි කී දෙනෙක් ඉන්නවද ගිහිල්ලා? ගිහිල්ලා ඉන්නෝ 1000 ඉක්මවලපු රණවිරු සැබළු ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ අපිට. මෙතන වෙන කිසිම කෙනෙක් නැහැ. ඒක තමයි මේ අර ඒ වගේ වස්තුම තියෙන තැනකට ගිහින් මේ සර් බල එක පැත්තකට වෙන වාහන අරන් ෂෝ කරනවා. ඒ වෙනම ඔය පැත්තක පැත්තකට වෙන පුදුවන් නිලධාරිය කවුරේ නායකෙක් ඉන්න තැන තමයි ඔබ ගිහිල්ලා දෙන්නෝ. මෙතන එහෙම දීලා තේරුමක් නැහැනේ. ආරංචියක් ගන්නේ තවත් මේ වගේ අපේ මහත්තු වගේ රුසියාවේ ගිහින්
ගෙවන සප්පරෙත් වටිනවා. අපේ සහෝදරයෝගේ ජීවිතේ හරිම අනතුරේ තියෙන මේ අපි කතා කරන සප්පරෙත් ඒගොල්ලෝගේ ජීවිතේ අනතුරේ තියෙන. ඒ වෙනුවෙන් අපි මේ හඳුනා ගන්නවා. You're watching the Life Traveler Channel.